சசர சிவனெலி வந்தனாவ අසජි හාමුදුරු තාම වැඩලා නෑ මයිහිති. අසජි හාමුදුරු භාවනාව ගැන පොතක් ලියලා තියෙනවා, හරිය වටිනවා. උඹලා දන්නවද ඔය අසජි හාමුදුරුවන්ට මේ පින්කමට වඩින්ට කියලා අපේ හාමුදුරුවන්ට යෝජනාව ගෙනාවේ මං. ඔය හාමුදුරු බණ කියනකොට හරියට ප්‍රශ්න අහනවලු නේද? නැතුව ඉතින් උඹලට තියෙන්නේ ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අස්සජි හාමුදුරුවන්ගෙන් බණක් අහනවයි කියන්නේ මේ ආත්මෙම නිවන් ගියා වගේ නැද්ද සිරියාවති අක්කේ? සිරියාවති නැන්ද මේ පින්කම් බාරගත්ත එක ලොකු දෙයක්. සිරියාවති අක්කේ, තමර දුවට මේ පින්කමට එන්න කියවුවේ නැද්ද? කිව්වා ඇයි නැත්තේ? අපේ දුවගේ තාත්තගේ 15 වෙනි අවුරුද්දේ පින්කම නෙමේ. ඒක නෑවිත් ඉන්නේ නෑ කොහොමටවත්. අනේ ඇත්තටම කියන සිරියාවති අක්කේ, තමර කෙල්ලට දෙයනේ කියලා හරි ගියා. ගමේ වුණා නම් ඉතින් තාමත් ඔහේ ඉන්නවම තමයි. නන්දනත් කසාද බැඳලා පිටගමකට ගියා කියන්නේ? අපෝ මතක් කරන්න එපා ඕකව. ඌවගේ දඩබරෙක් නෙමේ අපේ සමන්ත පුතා. අනේ හරීම ගුණ යහපත්. අනේ පොඩි දරුවන්ට හරි ආදරේ. ඔය රත්තරම් වගේ දරුවෝ 3 දෙනෙක්ම ඉන්නේ දැන්. අනේ ඒක නම් ඇත්ත. මේ අවුදු ගාන්ට මට සමන්තව හම්බුලා තියෙන එක දවසයි. සිරියාවති අක්කේ, දැන් ඔය සමන්ත ළමයා මොන වෙයි කරන්නේ? අයියා මේ කොළඹ රටේ ලොකු රස්සාවක් කරනවා. මේ ඔය බැම පිටරට බඩු යවනවා, පිටරටින් මෙහාට බඩු ගේනවා. ලොකු රස්සාවක්. ඉංග්‍රීසියෙන්මයි කතාව. අපේ කාර් එකක් තියෙනවා, උඹලට කියන්න හරියටම පුත් නෑ. නැවක් වගේ. ඔව්. ඒක දවසක් මාව ඕකේ දාගෙන කොවිදෝ අරන් ගියා. මගේ අම්මේ නැගාම ඇතුලේ හීතල, මගේ ඇඟේ හිරිගඩු විකුණා. ඒසි එක දාලා වෙන්න ඇති. මම දන්නේ කියන්නේ බං. හරි. දැන් ඉතින් ඉක්මන් කරලා බං. බලා මෙතනට ඇවිල්ලත් උපදෝප කතා කරනවා. ඕක හදලා ඉක්මනට ඉවරයක් කරාන්. මං ගිහින් බලලා එන හාමුදුරුව වැඩලද කියලා. ඊයේ ගමේ අපි ආච්චිලා ගෙදර යන්නේ. කැබ් එකේ නේද අම්මේ අපි යන්නේ? අපේ රාජන් නේද අම්මේ? තාත්තගේ කාර් එක ඔෆිස් එකෙන් ගත්තේ. එහෙමනම් අපිට කැබ් වල යන්න ඕනේ නෑනේ. මුකේ යන්නත් ඉතින් තාත්තා ගෙදරින් දෙපැ. පුතේ, ඔයත් කලමල්ලිට කන්න දෙන්න. අම්මේ, තාත්තට කෝල් එකක් ගන්නකෝ. ආච්චි අම්ම කිව්වනේ හැට පූජාව පටන් ගන්නවා කියලා. තාත්තගේ ෆෝන් එක ඕෆ්. එහෙමනම් ඉතින් අපිට යන්න වෙන්නේ. මං හරි ආසයි ආච්චිලාගේ ගමේ තියෙන පන්සලට යන්න. මේ ගමනද යන්න වෙන්නේ? තාත්තනේ ගන්න. උනේ ඇඳුම් ගලවලා දාලා නිකන් ඉන්න. කො. අනේ අම්මේ. මොකද මාත්තයා? නැද්ද ජොගියෙක්? අම්මයි. මට 100,000 ෂුවර්. අද ගන්න ටයිගර් ඔය. මොකද කියන්නේ? ඩවුන් චිට් එක. චිට් එකක් දාන්න, චිට් එකක් දාන්න මත අනිවාර්යෙන් වින් කරයි. තමයි මම මේ බැලුවේ හවස ඉඳලා මේ මොකද කරන්නේ කියලා. මහත්තයා, මහත්තයට ෂුවර් නම් ටයිගර් ඕල් වින් කරනවායි කියලා. ඈ ඔට්ටුවක් දාන්න. ප්‍රශ්න නැහැ. මට අද හොඳටම ෂුවර් ගහන්න ටයිගර් ඕල්. හරි, චිට්ටයක් දාම. ඉතින් දාන්නද? දානවා නම් ඉතින් අතට කීයක් හරි ඉන්න 500ක්වත් ඔළුවට ගහන්න ඕනේ. ගහමුක 500ක් ඔළුවට. සල්ලි? සල්ලි ඉතින් හෙට ටයිගර් ඕල් ගහපුවම දෙන්න බැරිය. දාන්න. මේ මහත්තයෝ සල්ලි නැතුව චිට් දාන්න බෑ.
එහෙම කතා කරන්න එපා ඉතින් අපි මේ අද ඊයේ නැතත් නෙමෙයිනේ හැමදාම එනවනේ ඔන්න ඔක දාලා දාන්න නෙමෙයි උනාරප කතා කරන්න නැතු යන්න එනවා මෙතන සල්ලි නැතු චිද්දාන්න බලන්නකො ලොකෝ මේගොල්ලෝ අපිට කතා කරන්න හැදී නිකන් මේ අපි අද ඊයේ ඇවිල්ලා වගේ නේ මොකද කියන්නේ ගාමුදරයි කරෝ ටොල්ුවට 500 මරු මිනිහා යසයි එන වෙලාව මං කියුණේ තාම අම්මලා ගෙදර යන්න ඕනේ කියලා බලන්න කෝල් කීයක් ගත්තද කියලා හදිස්සියට කෝල් එකක් කරපෙන ඔය ෆෝන් දින කෝච්චියට හරි තමරා එතකොට වෙනකොටම පිස්සුවෙන් වගේ ඇඟට කඩාපයින් එපා මගේ මොනේ ඔළුව පුරන්න රිදෙනවා තමසේ වුණා ජීවිතේ හදන්න පුළුවන් මිනිස්සෙන් නෙවෙයි සමන්ත තමසේ කොයි බේබදු කමයි රේස් දෙමිලයි හන්දා කොයි වෙලාවෙ හරි අපි ඔක්කොටම පාට බහින සිද්ධ වෙනවා මං ඒක නම් දන්නවා තමසේම කියන්නේ අස්සෙක් වැඩ කරලා මං තට්ටු දෙකේ ගයක් ගාපු දාට තට්ටු දෙකේ ගේවත් එහෙම ගේක ඉන්න හැම වෙලාවෙ අපිට ලබන ආත්මි දෙයනේ මේ වගේ මිනිහෙක් එක්ක ඇවිල්ලා මගේ මුළු ජීවිතේම විනාශ වුණානේ. කෙල්ල. මේ අම්මා. අමාරුවෙන් කුසියක් හොයාගෙන දැම්මේ. දුවපම්මයි අම්මා. නෝනලා මහතුරු මේවා පැන පැන ගන්න අක්කේ තමරල එළවලු ගන්න එක් කඩෙන් දක්කි උඹට කියන්න මේ ඇවිඳන් ගොටුකොළ මිටියක් රුපියල් 35ක් 40ක් විතර වෙනවලු නේ ඔව් හොනිච්චේ දුක්කේ යන්නේ ඒත් කාරියක් නෑ ඒවා හොඳ ඒවා මේ හැම එකකටම පෝර ගහනවන අක්කට තියෙන්නේ පින්කමට ආපොත් නැති එකේ මේන් එලෝල් ටිකක් අරගෙන තමර බලන්ට යන්න. ඔබට කියන්නේ මම ඔබට නොකියුවට මොකෝ. එදා මං අර උන් එනවයි කියලා කිව්වට මොකද මං දැනගෙන හිටියා උන් එන්නේ නැහැ කියලා. කොහෙද බං අර සමන්ත කොළුවට කොයි වෙලේ බැලුවත් වැඩ. එහෙම නැත්තම් ඉතින් අක්කට තියෙන්නේ මෙව්වා සේරෝම විකුණලා දාලා තමර ගාවට යන්න කොළඹට. හොඳට හිටි. අනේ අපේ මට නම් බෑ. මට ඌවැ ගිහින් ඉන්න බෑ බං. මේ අද කන්න තියෙන්නේ පරිප්පුයි බිත්තරයි කරවිලයි ඈ. චුරු චුරු ගානතුව කන්න ඕනේ. ඒ අම්මේ මම කරවිල කන්නේ නෑනේ. මං කන්නේ කන්න බෑ නම් නිකා හිටපල්ල. තියෙන ඒවානේ හදලා දෙන්නේ. මස් මාළු තිබ්බනම් තම්බල කරලා හදලා දෙනවනේ. අම්මේ මම චෝම්පා අම්මාමගේ බිත්තර බනිස් කන්නද? මගලගත් සල්ලියක් නැ මේ ළමයි ඉස්කෝලේ පටන් ගත්තාම යන්නේ
ළඟට එනකම්ම දැක්කේ නෑ බං. කොහෙද ජයවති මේ උදේ පාන්දරින්ම ගියේ? මම මේ චන්දිගේ කෙල්ලව ඉස්කෝලේ දාලා එන ගමන්. ඒ කියන්නේ චන්දි ආපහු වැඩට යනවද? ඔව් මේ ගාමන්ට එක වැඩට යනවා. කොමින් හරි ඉතින් උඹට තමයි ගැලවීමක් නැත්තේ නේද? මොනව කරන්නද සිරියාවති අක්කේ? මේ හැම දෙයක්ම ඉතින් දරුව වෙනුවෙන් තමයි. මේ ඒක නෙමේ. මේ ලබන ඉරිදා මේ දායක සභාවේ සමිතිය තියෙන පන්සලේ උඹ වරෙන් හොඳේ? ඔව් මට මේ ඇග්නස් කිව්වා මොකද්ද ඔය දඹදිව යන්න කවුද සාකච්ඡා කරගන්න එනවලු නේද? මම එනවා. ඔව්. හප්පේ උඹට කියන්න ජයවති, ලංකාවේ හැම සිද්ධස්ථානයකටම මං ගිහිල්ලා තියෙනවා. කියන්නේ ඔය අනුරාධපුරයේ පොළොන්නරුව, එතකොට සීගිරිය, දමුල්, ඔය නොගිය තැනක් නෑ බං. වෙන එකක් තියා සිරිපාදෙත් නැග්ගමං ඇවිදින්න පුළුවන් කාලේ හැම තැනම ගියා බං. මේ කොමෙන් හරි මේ සැරේ මට යන්න බැරි වෙච්ච එකම තැන තමයි මේ දඹදිව. මේ සැරේ නම් කොමෙන් හරි ඔය ගමනක් ගිහිල්ලාම තමයි මම පස්ස බලන්නේ. දෙයියන්ගේ පිටින් එක සිද්ධ වෙනවමයි. සිරියාවති අක්කට ඉතින් මොන බරක්ද දරුවන්ගෙන් කියලා කරදරයක් තියෙන කෙනෙක්ක? එක අතකට ඉතින් කරදර වෙන්දාරි දරුවෝ ළඟපාතක ඉන්න ඕනේ බං. පොඩි උන් ළඟපාත ඉන්නකොට දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ බං. ඒක නම් ඇත්ත සිරියාවති අක්කේ. මේ දැනටමත් සුණංගු වුණා බං. ඉක්මනින් පොලට ගිහිල්ලා මේ ටික විකුණ ගන්නත් එපාය. දැනටමත් කවුරු හරි මගේ තන අල්ලගෙනද දන්නේත් නැහැ. මං එන්නම් හොඳේ. හොඳයි. සසර සෙවණැලි වන්දනාව. සසර සෙවණැලි වන්දනාව. දම්බල නම් තියනවා වේල් දෙක තුනකටම ඇති වෙයි. ඕ මං ওই පරිසං ගොල්ල කියාගත්ත මේ පොලේ ගෙනියන්න කියලා. උඹට උන්නම් යන්න ඵලයන්. ඉන් මේ පොඩි උන්ට ව්‍යාදීපන් කො කන්ද. මේ මම මෙන් අහන්නේ මොකද මම මේ පොඩි උන් මේ තරම් කැහැටු කවා ගන්න අමාරුයි නේ අම්මේ. මම ওই ලෝලුවක් එක කරවල හැම හදලා දෙනවා. ඔය දිපින් කන්නේ නෑනේ. අනික ඉතින් ඒවෑ තියෙන්නෙත් වසනේ අම්මේ. ඉස්කෝලවල ගුරුවරු කියන්නේ ඔය ගමෙන් කොරටුවෙන් එළවලු කරන දෙන්න කියලා. ඒක නිසා මම මෙහෙ ආවම ඕව එකතු කරන් යන්නේ. අනේ ඇත්තෙන් මං හිතුවා උඹලා මේ සැරේ කාර්කේයි කියලා. කාර්කේ ආව නයියා සාගේට එළවලු ටිකක් පොල් ටිකක් කොස්කෙඩියක් දෙකක් දාගෙන යන්න තිබුණනේ බං. දැන් ඉතින් කොහමද ඕවත් පටවගෙන බස් එකේ යන්නේ? අපරාධ. අච්චියම්මේ අපේ තාත්තගේ කාර් එක හුස්සකින් ගත්තනේ. ඈ මේ කියන්නේ නෑ අම්මේ. දැන් සමන්ති ඉන්නේ කොළඹින් පිටමනේ. ඒ හින්දා ඉතින් ඔෆිස් එකට දීලා දැම්මා. කන්ද පුතේ මේ මාළු දාගෙන කන්නකො. මේ තියෙන්නේ මාළු. හොඳට කන්න ඕනි ගොඩාරියක්. ඉක්මනට ලොකු වෙන්න. අපසක් කන්නේ. අනේ මේ බඩ පිරෙන කන්න හොඳේ. නැත්නම් යන දිගටම බඩගිනි මන්තරේ මතුරයි. ඒ මොන්තරම් තියෙන්නේ කෑම. මේ දැන් සමන්ත පුතා කන්නේ කොහමද? එයාට ඉතින් යන තැනකින් කන්න හම්බ වෙනවනේ අම්මේ. අනේ අම්මේ
මට බත් මුල් දෙක තුනක් ගැට ගහලා දෙන්නකෝ. මේ මහන්සිලා ගිහිල්ලා පහු යන්න බෑ අම්මේ. හරි හරි මම බඳලා දෙන්නම් බත් මුල් තුන හතරක්. ඔය ඕන තරම් කෑම තියෙන්නේ ඉතුරු වෙලා. මේ ආමි ඒක නෙමෙයි දුවේ. මේ අපේ සමිතියෙන් දඹදිව යන්න කට්ටිය එකතු කරනවා. ඉතින් මටත් ආසයි දඹදිව යන්න. දඹදිව? ඔකුතේ මේ මම හැමතැනම ගිහිල්ලා තියෙනවනේ ලංකාවේ. ඈ කොටිම්ම නාගදීපෙත් ගියානේ. මට යන්න බැරි වෙච්ච එකම එක තැන තමයි ඔය දඹදිව. අනේ ඉතින් මැරෙන්න ඉස්සෙල්ලා ඒ ආසාවත් සංසිඳව ගන්න ඕනේ. උඹ ගෙදර ගියාම සමන්ත පුතාටත් කියපන්කො මගේ මෙහෙම දඹදිව යන්න අදහසක් තියෙනවා කියලා. හොඳේ. අපට වඳින්න යන්න. තුන්රුවගේ පිටයි. කරන්න නැතුව ඉන්න ඕනේ හොඳේ. ඔය හරි ඉඳගන්න. තමරලා නේදර යන්නේ. අපරාධි මං පරක්කු නානේ. මේ දැන් ඔය ත්‍රිවිල් එකේමද හෙට එනකන් යන්නේ? ආ වාගදා මේ සම්මන්ත ළමයා මගට එනෝ ඇති. කලබනා ගොඩ හරියක් නේ බං. කොහොම ඒවත් අරගෙන බස් වල යන්නේ? මේ සම්මන්ත ළමයා ආවේ නැත්තේ මොකද? අනේ මේ කන්තෝරුවේ වැඩකට මොකද්ද මේ පොළොන් අරුගියයි කියන්නේ? ඒ ළමයාට ඉතින් හැමදාම වැඩ 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 ඉවරයක් නැති වැඩ. බෞද්ධයන් වශයෙන් අපිට තියෙන වැදගත්ම සිද්ධස්ථානය තමයි දඹදිව බුද්ධ ගයාව. විශේෂයෙන් අපේ මේ වැඩිහිටි අම්මලා තාත්තලාට මේ වන්දනාගමන ගොඩාක් වටිනවා. හොඳයි. මෙතන ඉන්නවද කවුරු හරි මීට කලින් දඹදිව වන්දනාමාන කරපු කෙනෙක් එහෙම? අනේ නෑ. අපි ටීවී එකෙන් තමයි මහත්තයෝ දැකලා තියෙන්නේ. ඕගොල්ලන්ට කිසිම දෙයක් කරන්න නෑ. පාස්පෝර්ට් එක හදන එක, වීසා හදන එක ඉඳලා සියලුම දේවල් කරන්නේ අපි ආයතනය හරහා. අනේ ඔව් මහත්තයෝ. අපිට ඉතින් ඕලා රස්තිය අදු වෙන්න බැහැනේ. අපේ කාර්ය මණ්ඩලයේ ඒ සියලුම පහසුකම් සපයනවා. ඔය දඹදිව වන්දනා ගමන අපි කොච්චර කාලයකටද මහත්තයෝ යන්නේ? මෙහෙම අපි දවස් 10කට තමයි මේ වන්දනාචාරිකාව සූදානම් කරලා තියෙන්නේ. අපි කෙලින්ම කොළඹ ගුවන්තොටුපළින් ප්ලේන් එකට නැග්ගාම ආපහු බුද්ධගාය ගුවන්තොටුපළින් තමයි ප්ලේන් එකෙන් බහින්නේ. ඊට අමතරව අපි ඉන්දියාව වටේ සංචාරය කරන්නේ සියලු පහසුකම් වලින් සමන්විත සුඛෝපභෝගී බස් රථවල. හරි. එතකොට නවාතැන් පහසුකම් ගන්න සියලු පහසුකම් වලින් සමන්විත සුඛෝපභෝගී හෝටල් වල. එතකොට මහත්වයේ කෑම බීම එහෙම? කෑම
ඒකනේ ආහාර පාන. අපි තමුන්නාසලාට ආහාර පාන සපයන්නේ මෙහෙ විදිහට. ඒ කියන්නේ අපි අපේ ගෙවල් දොරල් වල උයල කන්න දෙනවා වගේ තමයි ඉන්දියාවේදී තමුන්නාසලාට ආහාර පාන දෙන්නේ. මහත්තයෝ අපිට මේ සිල් ගන්න එහෙම පුළුවන් නේද? ඔව්. අපේ මේ දඹදිව වන්දනා ගමනේ ප්‍රධාන ආංගයක් තමයි සීල ව්‍යාපාරය. මෙහෙම යන්න. අපිට පුළුවන් බුද්ධගාවි කිරිපිටි පූජාවෙන් පස්සේ එතන සිල් සමාදන් වෙන්න. එහෙම නැත්නම් ජේතවනාරාමේදී සිල් සමාදන් වෙන්නත් පුළුවන්. එතකොට තව ඉසිපතනි මිගදාය, ලුම්බිනිය, කුසිනාරාව, කිඹුල්වත්පුරේ මේ හැම තැනකටම අපි ඔයාලා එක්කයි යනවා. එතකොට මහත්තයෝ මේ ඔය ගමනට කීයක් විතර වියදම් යයිද? මේ සියලු පහසුකම් දීලා දවස් 10 මේ වන්දනාචාරිකාවට තමුන්නාසලගෙන් වියදම් වෙන්නේ රුපියල් 70,000ක් වගේ පුංචි මුදලක්. හොඳයි. දැන් අපිත් එක්ක මේ වන්දනා ගමන යන්න කැමති උපාසකම්මල ඉන්නවා නම් පොඩ කතු උසුමු බලන්න. අයියෝ නූලයි දසමෙන්නේ මිස් උනේ. සික් මට හිතුණා ගායි කියලා. උනා කරන්නද ලෝකේ කර්මයේ තමයි. මට හිතුණා ජෙන්කින්ස් ගායි කියලා මං අල්ලන්නමයි තියෙන්නේ. සික් මේ අලුත් අස්සෙවන්ට වඩා පරණෙවුම් මරු. මේ මොකද කියන්නේ? අදත් ගහන ජෙන්කින්ස් දාවුන් සීට් එක. මහත්තයා. මහත්තයට ෂුවර් නම් කෙලින්ම ඔළුවටම ගහන්න. මේ ජෙන්කින්ස් ගේ ඔළුවට 200ක් ගන්න. සල්ලි සල්ලි දේනවද? අල්ලි හිතුවද හැමදාම නැහැ කියලා. ආ අපෝ 200ට අඬනවනේ මේගොල්ලෝ. බල්ලොත් නොකන සල්ලි. අනේ දුවන්න අම්මා. සමන්ත සමන්ත මම අදත් බැංකුවට ගිහිල්ලා මගේ account එක check කරලා ආවේ. හරිය? මට දැම්මම සල්ලි ඕන. තමරෝ මම ගෙවල් පහක් කුලියට දීලා තියෙනවා. මට කාගෙන්වත් මේ වගේ කරදර නැඹලකින් විතර. දැන් නම් දෙන්න සල්ලි නෑ අයියේ. මේ හෙට දාන්න. හෙට? අද නැති සල්ලි උඹට හෙට පහල වෙනවා. මං උඹ ළඟට හැමදාම ඔබට ගන්න සල්ලි ගන්න. මේ තමර මං හොඳින් කියන්නේ. හරිය? උඹලට සල්ලි වෙලාවට ගන්න බැරි නම් බඩු අස් කරගෙන ඵලයක් මට ගේ බාර දියක්. මේක හරි දෙයක් නෑ. සල්ලි ගන්න මම මුන්න වැඳගෙන ඉන්නු. සසර සෙවණැලි වන්දනාව සසර සෙවණැලි වන්දනාව හරි හරි මං හම්බ කරන සල්ලි මං මේ ගෙදර ඉන්නේ වියදම් කරේ ගෙවල් වලට වියදම් කරලා නැහනේ. පිට ගෙවල් වලට දෙන්නේ නැහැ තමයි මිනිස්සු. ඒවට බාර් වලට රේස් වලටයි පූජා කරනවානේ. දැන් කොහොමද බලන්නේ අර මිනිස්සුගේ කුලී ගෙවන්නේ? හිට උදේ වෙද්දී මේ මිනිස්සු මෙතනට පාත් වෙයි.
ඉතින් අපි බොරුවට නෙමේ කුලී ගෙවල් වලට වෙලා ඉන්නේ. අවසලගේ අම්මට කියනවා ගේ ඊටමයි විකුණලා අපිට ගෙයක් ගන්න සල්ලි දෙන්න කියලා ඉවරනේ. ඉතින් හාමුදුරනේ තවස කටින්ද මිනිස්සු කතා කරන්නේ. නැතුව තවසේ අත් දෙක වනවා නාමි සම්මකෝ දෑවැද්දට කියලා එක ලුණු ගෙඩියක දෙයක් ගෙනාවද? ආගෑනිට කියනවා පන්සල් වලට සල්ලි පුදුනට වඩා බින් සිද්ධ වෙනා කියලා තමන්ගේ දරුවන්ට ගෙයක් ඉරමක් ගන්න සල්ලි දෙන එක. ලොකුදුවේ පුතේ ආන්ටි හදලා තියන ගිහින් බොන්න. ආච්චි අම්ම දැන්ද තේ හැදුවේ? ඔව්. මම නෙවුනමයි බොන්නේ. හරි හරි එහෙනම් නෙමුනාම බොන්නකෝ. හොඳේ. මේ ඉබෝවා කර්මත් මේ සමන්ත පුතාර වැඩද බං හැමදාම. ඔව් අම්මේ. අලුතින් බිස්නස් එකකුත් පටන් ගන්න යන්නේ. හැබැයිද? ඔව් ඉතින් සමන්ත කවදාද දියුණු වෙන්න බලන මිනිස්සයානේ. දියුණුව තමයි. සෑහෙන සල්ලි ගණක් යට කරලම්මි තියෙන්නේ. ඒවයි මන් තමයි. ඇයි වදි? උඹට තියෙන පුළුවන් තරම් සහයෝගය දෙන්න. ඔව්. ඇයි බං උඹලා හන්දනේ මිනිස්සයන් ඇහෙන්නේ? මේ මාත් දැන් අර දඹදිව ගමන යන්න ඩිංග ඩිංග සල්ලි ඩිංගක් එකතු කෙරුවා. එතනත් දැන් සෑහෙන ගාණක් එකතු වෙලා තියෙනවා. මම මේ කල්පනා කරේ සමන්ත ගෙනුත් කීයක් හරි ඉල්ල ගන්න කියලා. ඌ මට නිදීන එකක් නෑනේ නේද? ඔව්. ඉබන් දඹදිව යනවයි කියන්නේ මොනතරම් පිනක්ද? ඒකට සහයෝගය දෙන අයටත් පින්. දඹදිව? දඹදිව? උන්දට එච්චරයි අඩු. උන්දට කියාපිය දඹදිවට නෙවෙයි යටිහන්තොට ටිකට් එකක් බුක් කරගන්න කියලා. කාලේ හරි. මොකද මේ තුමු විතර කතා කරන හැටි විතර? මද කතා කරන හැටි? මං කියන්නේ ඇත්ත. දැන් එකම දුව කල්පුලි ගා ගන්න විදියක් නැතුව අනුන්ගේ අගු පිල්ලල දුක් විඳිනවා. උන්දා දඹදිව යන සල්ලි පොදි ගන්නවා. දකෝ මෙව්වනේ විහිළු. මගේ අම්ම දන්නේ නැහැ මට මෙහෙම කලක් ගිහිලා තියෙන්නේ කියලා. මගේ අම්ම හිතන්නේ මම මේ සුරසැප විඳිනවා කියලා. කොහොමද ඉතින්? අනුන්ගේ කාර් වල ගිහිල්ලා එහෙම අවලා පෙන්නලා තියෙන්නේ එහෙමනේ. ආ ඈ මමත් හොඳට සැපට හැදිච්ච කොල්ලෙක් තමයි. ආමුසේව කරගාගෙන දැන් මේ බලු දුක් විඳට. මේ දෙයියනේ මේ මිනිහාගේ කටහඬ. ආමුසලාගේ අම්මට අවදිව යන සල්ලි කියක් හරි දෙන්න තිබ්බ අස්සේ කත් හරියට වැඩ කරා. ඔය අපි තව සතියකින් එනවා ඕගොල්ලගේ ෆොටෝ ගන්න. ඒ කියන්නේ ඔව් ලබන ඉරිදා හවස 4ට අපි එනවා මෙතන. හරි. එන මතකයි නේද ඔක්කොටම? එදාට ලස්සන්ට ඇඳගෙන කරගෙන ඉන්න ඕනේ. ෆොටෝස් ගන්නවනේ. හොඳයි. එහෙමනම් ලබන ඉරිදා හවස මෙතනදීම හම්බු. එහෙනම් හැමෝටම හයි. හේමලත දැන් සල්ලි ලෑස්තිද? පුතාලා 3 දෙනෙක්ම ඉන්නවනේ. අද ගිහිලා කියනවා. මේගොල්ලෝ නම් ගමන ඉක්මනටම යයි වගේ. ඒක තමයි. මේ අද හෙට අපේ දුවාවත් හොඳයි. මට අඩු එක රුපියල් 20,000ක් විතර. අපේ සමන්ත පුතාට කිව්වා නම් 20,000 නෙමෙයි 50,000ක් වුණත් දෙයි.
ගානටම සල්ලි අරන් ගිහිල්ලා බැහැ. අතිත් කීයක් හරි තියාගන්න එපාය. ඔව්. නේද? මගේ ගාන නම් ලෑස්ති. අපේ පුතාලා නම් කැමති ඉතින්. ලේලිලා තමයි අකමැති. හැබැයි ඉතින් නොදීන්නේ කුත්නේ. මම මේ ඩිංග ඩිංග සල්ලි එකතු කරනවයි කියලා දැනගත්තොත් මේ ගමනේ යන්න අපෝ අපේ සමන්ත පුතාගේ මට බැනුම් විමානයයි. යමු නේද? යා 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 මාත්‍යා අපි එනන් යනවා ගින්න. මහිතුව ඔක කරගණී කියලා. දැන් ඉතින් හරිනි. චසකීට කරගෙන හිටිය ජොබ් එක. දැන් මොකද්ද කරන්න බලනවා? යරි. මං කොහමද මේ රස්සාවෙන් අයින් වෙන්නනේ හිටියේ? තව ඕවිති. දැන් ඉතින් එහෙමවත් තියෙනවා. කොහමද තවසෙ මෙච්චර කාලයක් ඒක තියන් හිටියට ඒ මිනිස්සුන්ට තෑග්ගක් දෙන්න ඕනි. එයා ඉතින් හෙට උදේම ගිහලා දෙනවා. මොකද්ද? තෑග්ග. මේ මොකද්ද මිනිස්සුන්ට දැන් කරන්නේ? එයා මොනවා කරන්නද? මං හැමදාම කියප එක කරනවා. මොකද්ද? ඉතින් අම්මට කියනවා ගේඩ් වයි කුල සල්ලි දෙන්න කියලා. අනේ මේ මට බෑ. ඒ මනුස්සයා පාට බස්වන්නේද? නෑ ඉතින් අපිට බැරි අම්මට කොහෙන් හරි කාමරයක් හොයලා දෙන්න. අනේ මේ මට බෑ. එහෙනම් ඉතින් ඕන බම්බුවක් ගහ ගන්නවා. මට කියන්නේ තමයි ඉතින් උත්තර හරිනේ. සසර සෙවණැලි වන්දනාව සසර සෙවණැලි වන්දනාව වැඩ 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 හලෝ 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 අම්මේ අම්මා අම්මා අ ඔව් අම්මේ දුව ගෙදරද ළමයි ඉස්කෝලේ ගියාද ඔව් අම්මේ හා මේ එතකොට සමන්ත පුතා වැඩට යන්න ඇති නේද ඔව් ඔව් මගේ පයින්නේ කිව්වද සමන්ත පුතාට මගේ දඹදිව ගමන ගැන අනේ ඔහේ ගාන වැඩි යම්මේ ඕන පිස්සුද බං මේ ලස්සෙකට වැඩියෙන් යනවා ඕ මේ මට ඕන කරන්නේ 20000ක් විතරයිනේ 20000යි උඹ සමන්ත පුතාට කියහන්කෝ මට ඒක හොයලා දෙන්න කියලා මේ අම්මේ ඔහෙට වඩා අඩුවට යන්න පුළුවන් තැන් මෙහෙ තියෙනවා. මේ හරි මං අම්මව කොහොම හරි දඹදිව යවන්නම්කෝ. අනේ මං දන්නේ නැති කොහෙන් හරි කමන්න බෑ මේ දඹදිව යන්න තියෙනවා නම් එච්චරයි මට ඕන කරන්නේ. එහෙනම් ඕන තැනකින් ලැහැත්ති කරලා මට ඒ ගමන යන්න ඉතර සලස්සන දියන්කෝ. ආ. ඔව්. ඔව්. ආ පුදුතරණයි. ආ හරි 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 හරි. සන්නයි. එහෙ ගාන අඩුයි කියන්නේ ගොඩක්. එතකොට සිරියාවති අක්කා අපිත් එක්ක දවදිව යන්නේ නැන්ද? දැන් මම මේ කල්පනා කරේ ඉතින් එහෙන් අඩු ගානකට යන්න පුළුවන් නම් අහවල් දෙකටද අපි මෙහෙන් වැඩියෙන් සල්ලි දෙන්නේ. දඹදිවනේ යන්න ඕනේ මට. බලමුකෝ බලමුකෝ මොකද වෙන්නේ කියලා. නෑ එහෙම ඒක කරලා දෙනවා නම් කාර්යයක් නෑ ඉතින් බලමු තමරා තමරා ඕ
එන්නකෝ. මොකෝ. අනේ පාරන වැඩේ හරි. මරු රස්සාවක් හම්බුණා. රස්සාවක් හම්බුණා වැඩ නැහැ නිතින්. ඒ ළඟින්ම Facebook එකේකුයි බාරේකුයි හොයාගන්න. මට නෙමෙයි රස්සාව හම්බුනේ තමුසෙට. රස්සාවක් කොහෙද? මට රස්සාවක් රට කුවේට් කුවේට්. අනේ මේ මට නම් බෑ රට යන්න. අනික මේ දරුව බලා ගන්න කවුද? ඇයි යකෝ? දරුව බලා ගන්න මං ඉන්නේ. මං උන්ගේ තාත්තානේ. මේ තමරා මං උස් මාත් වෙනකන් තමුසෙටයි උන්ටයි කන්න අඳින්න දුන්නනේ රස්සාවක් කරලා. දැන් තමුසේ රස්සාවක් කරලා මටයි උන්ටයි කන්න අඳින්න දෙනවා. මේ වෙන් වැඩක් නැහැ. ටිකට් එකට විතරයි සල්ලි වා ගන්න ඕනේ. අනේ මේ මට නම් බෑ රට යන්න. අනිත් කොහෙද ටිකට් වලට සල්ලි තියෙන්නේ? ඇයි අර තමුසේලගේ අම්මා දඹදිව යන එකතු කරගත්ත සල්ලි වගේ තියනවා කිව්වේ. ඒකෙන් ටිකක් ඉල්ල ගන්නවා. අනේ මේ නිකන් පව් කතා කියන්නේ පා මිනිස්සු. කොහොමරි කරලා මේ මිනිස්සු දඹදිව යවන්න බෑ නේද? මේ මිනිස්සුන්ට සල්ලි ටිකක් ගත්තම හරි යනවද? නෑ. මේ chance එක නැති කරගන්න එපා. මං කියන දේ අහනවා. රට ගියොත් විතරයි මේ අපිට ගොඩ යෑමක් තියෙන්නේ. ඉතින් මට කියන්නේ වාදේ ඔහේ යනවකෝ. මට යන්න පුළුවන් නම් මං තමුසෙට කියන්නේ නෑනේ. මේ chance එක නම් නැති කරගන්න එපා. මං ඒජන්සි කාර්යයත් හම්බෙලා ආවේ. හොඳ පඩි. මම මොනවද කියවන්නේ? කෙරන දේක් කතා කරනවා. වීගෙන ඇවිල්ලා මොකුලක් දොරව මෙතන. ඈ. කොහමරි අම්මගෙන් සල්ලි ඉල්ල ගන්න විදියක් කල්පනා කරනවා. සමන්ත පුතාද දැන් මම මේ යන දඹදිව ගමන ලැහැත්ති කෙරුවේ. එතන ගාන හුඟක් අඩුයිද? ඔව් අම්මේ. අම්මේ මතක් කළ සල්ලි ටික ගන්න. හෙට ටිකට් එකට සල්ලි බඳින්න තියෙනවා. මං සල්ලි ටික නම් ගත්තා. හැබැයි මේ මෙතන ගොඩාක් මාරු සල්ලි තියෙනවා. ඕවනම් ඉතින් නෝට්ටු වලට මාරු කරගන්න පුළුවන් නේ අම්මේ. මේ මාත් දවස් සුදු පාට 72ක් විතර ගන්න වෙයි නේද දුවේ? දඹදිව ගියාම දැන් එහි මෙහි ඇවිදිනකොට සුදු පාට ඇඳගෙන යන්න එපා නේද? ඔව් අපි 62 3ක් ගමුකෝ. දැන් ඉක්මනට ලෑස්ති වෙන්නකෝ අම්මා. සිරියාවතියක්කේ ආ වරෙන් හේමලතා. හදිසියම අපේ දුව ආවා. තමර දුව ආවයි කියලා දැනගත්තම තමයි අපි මේ බලන් ආවයි. මේ මොකෝ? කොහේ යනද මේ? මේ අපේ සමන්ත පුතා ලෑස්ති කරලා කොළඹ බලාතෙන් එයා දන්න තැනකින් මාව දඹදිව යවන්න. මේ බොමනාවයි ගාන අඩුයි. අපරාදේ සිරියාවතියකට අපිත් එක්ක යන්න තිබුණා නේද? ඒක තමයි. නෑ ඉතින් පිනක් සිද්ධ කරගන්නකොට ඉතින් කොහොම ගියත් එකයි නේවා. මේ මතක ඇතුව පන්සලේ ලොකු හාමුදුරුවන්ටයි දායක මහත්තුරුන්ටයි උපාසකම්මලටයි හැමෝටම කියාපන් මම මේ හදිසියෙම මේ අපේ සමන්ත පුතා ලැහැත්ති කරගත්තු තැනකින් කොළඹින් මේ දඹදිව ගියා කියලා. හොඳේ. දුවේ මේ කොහෙද යන්නේ? ගෙදරනේ අම්මේ. උඹලා මේ වගේ තැනකද බං ඉන්නේ? මුඩුක්කුගේ වලස්සෙන් යන්නේ. අම්මා හිතන් ඉන්නේ මෙහෙ ඉඩමක් කීයක් වටිනවා කියලාද? මෙහෙ ඔය එක 40 කොටු කෑල්ලක් එහෙ ඉඩම් අක්කර ගානකට වඩා වටිනු. ඒකද ඔය ළඟ ළඟ ගෙවල් හදලා තියෙන්නේ? මේ මන් දන්නේ. අම්මා හිතේ මල හොඳ තැනක ඉන්නවා ඇති කියලා. අම්මේ. කොහොමද ඉන්නකන් තේස් නෑ. ඉඩම් හරි වැඩි.
ඉතින් ඊට පස්සේ මහා වැස්සක් වහින්න පටන් ගත්තා. වහිනවා 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 ඉවරයක් නැහැ. ඔහොම වැහැල 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 අර ගඟ හොඳට ඕම පිරිලා පිටාරේ ගලන්න පටන් ගත්තා. මොකද පිටාරේ ගලනවා කියන්නේ ගඟ උතුරට යන්න පටන් ගත්තා. අනේ දැන් කුමාරිකාවට ගඟෙන් එගොඩ වෙන්න කෙරමයක් නැහැ. කුමාරිය අඬන්න පටන් ගත්තා බය වෙච්ච ගමන. කුමාරිය අඬලා 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 අනේ පපුව පැලිලා මැරිලා ගියා. අන්න වෙච්ච දේ. ඉතින් ආච්චියාමේ කුමාරිකාවගේ අම්මයි තාත්තයි ආවේ නැද්ද කුමාරිකාව ගෙනියන්න? අනේ නෑනේ පුතේ, ඒකනේ කියන්නේ. හරි, දැන් ඉතින් හොඳටම රෑ වුණා පුතේ. දැන් ගිහින් දොයිය ගමු හොඳේ. මට මේ දඹදිව යන්න ඇඳුම් පැළඳුම් ටික ලෑස්ති කරගන්නත් තියෙනවනේ. මං දඹදිව ගිහින් ආපුහම මේ දවස් දෙක තුනක් නැවතිලා ඉඳලා ඔගොල්ලන්ට ලස්සන කතන්දර ටිකක් කියලා දෙන්නම්කෝ. හරිද? හරි හරි. එහෙනම් අපි ගිහිල්ලා නිදිය ගමු දැන් ඈ. යා එන්න පුතේ. මගේ දිහා බලාගෙන ඉන්නේ. මෙහෙට එන්නකෝ. මගේ රත්නා මේ බලන්න. මගේ පුතාල පරිස්සමෙන් ඉන්න ඕනේ. අම්ම රට යන්න එපා, අම්මේ මෙහෙට වෙලා ඉන්න. අනේ මට පුළුවන් කමක් තියනවනම් මං ඉන්නවනේ මගේ රත්තරනේ. මයි පුතාලා ආච්චි අම්මට කරදර කරන්න නැතුව කියන දේ අහලා ඔත්තට ඉන්න ඕනේ. තේරුණාද? නංගේ මල්ලේ හොඳට බලා ගන්න ඕනේ. ආච්චි අම්මට මේ මොකුත් කියන්න එපා. අම්ම ගියාට පස්සේ ආච්චි අම්මට මෙලියුම දෙන්න. කරන්නේ ඇයි තුනකට කලින් එයාපෝට් එකේ ඉන්න ඕනේ? මේ වැදගත් ගමනක් යද්දි මූසලකමට අඬන් තියාගන්න එපා. යන් යන්.
මගේ චූටි දුවට දඹදිව ගිහිල්ලා එනකොට ලස්සන පාට කූරු පෙට්ටියක් අරන් එන්නම් හොඳේ. ආච්චමේ ආච්චමේ මට මොනවද කියන්නේ? අම්මගේ පුතාට අරන් එනවා ලස්සන සපත්තු කුට්ටම. හරිද? ලොකු දුව. ලොකු දුවට මං ගේනා මොනවක්ක? මාගේ ලොකු දුවට මං අරන් එන්නේ මොනවද දන්නවද? ශ්‍රීමා බෝධියේ බෝකොලයක් ගේනවා මං දඹදිව ගිහිල්ලා එනකොට. හරිද බුද්ධි? ඒක එතකොට පුතාගේ පුත ඇතුලේ දාගෙන ඉස්කෝලේ යනකොට අරන් ගියාම ඔයාගේ ගුරුවරයා ඔයාට කියලා දෙන හැම පාඩමක්ම හොඳට මතක හිටිනවා. වාට සිස්සත් විභාගෙත් පාස් වෙන්න පුළුවන්. තේරුණාද? ඇයි මේ? මේ අම්මලා තාම නෑනි පුතේ. මගේ ටිකට් එක අරන් එන්නම් කියලා නේ ගියේ. මේ පුතේ කෝල් එකක් දීලා බලහන්කො මොකද පරක්කු කියලා. අම්මා එන්නේ නෑ ආච්චි. එන්නේ නෑ කියන්නේ ඇයි? කොහෙද ගියේ? අම්මා බිව දාලා රට ගියා ආච්චි අම්මේ. බර පිස්සුද බං. අම්මා රට ගියේ නෑ. අම්මා ගියේ මට දඹදිව යන්න ටිකට් එක ගේන්න කියලා. නෑ නෑ ආච්චි අම්මේ. අම්මා කිව්වා ආච්චි අම්මට කියන්න එපා කියලා. අම්මා රට ගියා. මෙන්න මේක අම්මා රට ගියාට පස්සේ ආච්චි අම්මට දෙන්න කිව්වා. ලියුම? මේක කියෝපම් බලන්න මට ඇහෙන්න. ආදරණීය අම්මා වෙත. අම්මේ මට සමා වෙන්න. මම අද රට යනවා කුවේට් වලට. මං ආයේ එන්නේ අවුරුදු දෙකකින්. වෙන කරන්න දෙයක් නැති නිසායි මම මෙහෙම කරන්නේ. අම්මට මේ ගැන කිව්වේ නැත්තේ කිව්වනම් අම්මා කැමති වෙන්නේ නැති නිසා. අම්මා ආයේ ගම යන්න එපා. මං ගිහිල්ලා එනකම් මගේ දරුව තුන් දෙනා බලා ගන්න. අනේ අම්මේ මගේ දරුව අනාථ වෙයි. අම්මා ගමේ ගියෝ. අම්මා දඹදිව යන්නේ ඉතුරු කරපු සල්ලි වලින් මං කුවේට් යන ටිකට් එක හදාගත්තේ. මං රට ගිහින් ආවට පස්සේ අම්මාව දඹදිව යන්න ලෑස්ති කරලා දෙන්න. මට සමා වෙන්න අම්මේ. මීට ආදරණීය දුව තමර. ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස ධම්මතෝ සාධූ චිත්තං දන්තං
සුකාවහන් හික්මවා ගැනීමට අමාරු වූ ඉක්මනින් ඇතිවී නැතිවන සුළු වූ කැමති අරමුණක් ගන්නා වූ සිත දමනය කිරීම යහපත්ය. ඒ දමනය කරන ලද සිත සැපගෙනදී